Sayin su yasmin sugetas sedatu Nimmaya rangsun jalabundarupan Swannamaliti patitanamang Wanda mahang tup warang mahanggang සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දින සමස්ත ලෝක බෞද්ධ ජනතාවටම රටවාසී ලෝකවාසී සියලු දෙනාටම ඉතාමත් වැදගත් දවසක්. 12 මහේ පිරිත් සජ්ජායනාව සැබවින්ම අදට දින 365ක් සපිරෙනවා. රටටත් ලෝකයටත් සෙත සුව පිණිස තමයි මේ උතුම් වූ කාර්යය ගංගා සුදර්ශනී මෑණියන්ගේ සංකල්පයක් මත අතිගරු පල්ලේගම හේමරතන චෛත්‍ය රාමාධිකාරී අප නාහිමි සබිඳුන්ගේ පූර්ණ ආශිර්වාදයේ අදිෂ්ඨානය ඇතුව ඒත් එක්කම ඔබ ඒ දුටු පිරිත් මණ්ඩපේ සියලුම ස්වාමින් වහන්සේලා මේ ස්ථානයට රැගෙනමින් අපගේ පණ්ඩිත ස්වාමින් වහන්සේ රුවන්වැලි විහාරාම වාසී ගරුතර ඥානවීර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධෛර්යයෙන් අභිయోగාත්මකව මේ උතුම් වූ කාර්යයන් මේ අන්දමින් සපිරුණා සාක්ෂාත් වුණා. ඉතින් අද දවසේදී ඒ උතුම් වූ ගිලන්පස බුද්ධ පූජාව අපේ දායකත්වයේ ලබා දෙන්නා වූ කිත්සිරි ගංගානාත් අභිගුණවර්ධන මහත්මයා ඒත් එක්කම උදුලා මහත්මිය යහම්පත් මහත්මයා ඇතුළු සියලු දෙනාටම අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් 12 මහේ පිරිතර සමගාමීව මේ උතුම් වූ කටයුතු සිදු වෙනවා. තවත් අපේ උපාසක උපාසක මහත්ම මහත්වින් මේ සම්බන්ධයෙන් කටයුතු වල දායකත්වය දරා දෙනවා, විශේෂයෙන්ම වාර්ෂික දානය සම්බන්ධයෙන්. ඉතින් මේ හැම දිනාටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ උතුම් වූ කාර්යය ඉදිරියට ගෙන යන්නට අපි රුවන්වැලි විහාරාම වාසී අපේ ගරුතර පණ්ඩිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, ඥානිවර ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. වැඩමවා බදාල ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ කටයුත්තේ ප්‍රධානත්වය දරන අපේ ගංගා මෑණියන් ප්‍රධාන කරගත්තු පිරිත් දේශනාවටත් උදේ දාණයටත් ආදි වශයෙන් දායකත්ව ලබා දෙන අපේ ගුණගරුක සත්පුරුෂ කාරුණික පින්වතුනි, කවුරුත් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව අපි හැම දිනාම සකස් කරගත්තා වූ ගිලම්පස අෂ්ඨපාන චතුමඳුර දැහත් බෙහෙත් මල්පහන් මේ අටපිරිකර තවත් පිරිකර බේත්තේ තාදී පූජාවන් අපි හේවි සාදුකාර මැද්දේ වඩම්මාන ඇවිල්ලා මහා ධූපේ මහා සෑ ප්‍රදක්ෂිනා කරලා අපි ලෞතර තථාගත බුදුහාමුදුරු වෙනුවෙන් මහා ධූපේ වෙනුවෙන් මේ ආසන මත තැන්පත් කරලා මේ පූජාවන් පූජා කරගෙන අපි හේතුලින් ලබා ගන්න සීල පින් කුසල් ලෝසතුන් ආරක්ෂා කර දෙවියන් අනුමෝදන් කරන්නත් එවැගේ මේ මොහොතට සම්බන්ධ වෙන අපේ ගුණතර පණිත හාමුදුරුව ප්‍රදාන කරගත්තු මහා සංඝරත්නයේ නමින් අපවත් දීව දාල උන්වහන්සේලාගේ ගුරුදේවයන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න ඥාතිට පින් අනුමෝදන් කරන්න එවැගේම අපේ ගංගා සුවාසිනී මෑණියන් ප්‍රදාන කරගත්තු පිරිතටත් උදේ දාන දායක ලබා දෙන්නා වූ හැම දිනාගේ නම් වලින් පරලෝකීය තම තමන්ගේ පරම්පරාවනගත ඥාතිවරු තමන්ගේ ක්‍රියම්මල ක්‍රියත්තල ප්‍රදාන කරගත්තු ඒ පරම්පරාවේ ඥාති සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන්නත් එවැගේම මේ කටයුත්ත සූසේසී කටයුත්තක් ඒ තමයි අපේ මේ මහා සෑ මූලික කරලා 2020 අපි දෙසැම්බර් මාසේ 28 වෙනිදා අපි මේ පින්කම ආරම්භ කළේ උදුවප් පොහෝ දවසේදී මේ විදිහටම අපි ගිලම්පස පූජාවන් සිද්ධ කරලා ඉන්පස්සේ අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍ය රාමාධිපති අපේ ගුරුදේව නායකන් වහන්සේගේ අවවාද අනුශාසන මඟ පෙන්වීම යටතේ අටමස්ථානේ මහා සංඝරත්නයේ වඩම්මවල අපි මේ පිරිත් දේශනාව මේ විදිහටම 2020 දෙසැම්බර් මාසයේ උදුවප් පොහෝ දවසේදී තමයි ආරම්භක හේතු කාරණ වුනේ. මේ අම්මලායිම හිටියද පූජාට ඇවිල්ලා හිටියද ඔය අපේ පත්‍ර මුල්ලේ උදලනෝ මහත්තය එදා ඇවිල්ලා හිටියා පූජාවට පිංගමට. ඉතින් එතුමියන්ලා ප්‍රධාන කරගත්තු කාගෙත් මූලිකත් අපි පිංගම ආරම්භ කළා. පිරිත ආරම්භ කළා. ආරම්භ කරලා අද වෙනකොට හරියටම අවුරුද්දයි. දින වශයෙන් දින 365යි මාස 12යි සමහරු සැකපල කරා මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා නමුත් නායකහමඳුරෝ මේ කටයුතු ආරම්භ කරලා ඉන්පස්සේ පහුගිය කාලේ වසංගත කරදර බාධක දුක් දුම්නස් එක දවසක්වත් මහාසය වහලා තිබෙ හැම නැහැ සමහරව වහලා තියෙන්නේ නැහැ එකවත් කිසිම දෙයක් වහලා තිබෙ නැහැ සුපුරුදු පරිදි රැ 8:09ට තේවාවන් කරලා දොර ජනෙල් වහලා ඉවර කරාට පස්සේ
उदे हेमदाम हतर बेनवा मल्ला शुद्ध करे पीरसाकिनवाड़ शुद्ध करला हरियट पहामारा गेट वारेनो अभी तेवा वंकरगण पूजा वंकर पांसरे दाने हदागण करगण कियागण बुद्ध पूजा लौतरा बुद्ध महासेठ पूजा करगण पीरते महासंग्र अभी दाने पूजा करगण अभी दम वनदला अभी कर्तु करण गया किसी में लाकर दुर्व दुर्टू हेम वहवे गेट टू हेम इतिंग आरंभ कर कटयुत एवेला भी अपट बहु उपकार अभी गंगा मैन मंडक महात्मला अपट वील द्रव्य गिनला दीला बड़ मुट गिनला दीला अभी पांसरे दाने हदरा कल तम ए काले दुर्देवा करगाते किसीम के आवे नुकद पाकि आवेद एंड किसीम दायक वंदी बुद्ध आवेन अभी बेड़क हतर पद्धन एरकोट अभी पोलिसी महत्व एरकोट किसीम के आवेन एंड बे एंड सपे गंगा मेनियोत् अभी मंडक महात्मला अपट आवास्य कर अमुद्रव्य दीला अभी दान हदला कर इव करण गिया एक रण गिहिला अदवीन मे कटूत्र आवृद्ध खरीर गतवन ये सभी कोहमरी कटु सिद्ध करला रेदा वाल नुतका अभी महासंगरत्न पिरीदेशन देशना करवागन इक नम खरी मुकद दिनम दिनम युग दांड बे हाँ कवृत्ने एंड सा इक नम हरी ये पिरीदेशना वे अभी कालसन खदरातिगुण ये अणु अभी कटु सिद्ध कर गिहिला अदट हरियटम आवृद्ध गति अभी खटुतपे नायका वहां से अभी गंगा मेन ये पिरीसा अभी खावृत ये कटुत जायगत्ता जायरक अदट आवृद्ध पीरण ये पिरी मन मुद्दी करगण तमय अद दवसे यदि अभी ये पिरीदेशना वे नवत अलुत्करला सकस्करला इंबसे हिट उदीम पटंगत्ता हम अपने खटुत पुसम पोदक्व सिद्धकरण जनु लभनम एन सा तमय ये सदा अपट दायक लादुन्नाव मे खड़ोत्ते मूलिकाते धरण अपे गंगा सुहासिनी मैनियांग प्रधान करगत् देश विदेश बौद्ध लांके जनता वगे दायकता मे खड़ोत्त सिद्ध करगण आवे अद दक्वाम इदिरिरत्तेमय ए अणुव मे सदा अनुराधपुर स्वर्णमाली महाचैत्यारामाधिपते नूर कलाविये प्रधान संघनायक महाविहार महापिरिवेंकुत्याधिकारी अपे गुरुदेव नायक हमद्र प्रधान करगत् महासंगरत्ने अववाद अनुशासन मगत्मेन्नीम निरंतरम लभुना ये लबिला ये अणुतमय मेघड़ सिद्धकरण गमंग विशेषम मंडपिदिकिरीं इंबसे ये लघुंहल हदींग आदि खड़ु सद श्रीलंका युद्ध मुदापते अभी जनरल अभी सवेन सिल्ला मेत्तुमानंग एवगेम युद्ध मुदा गजबा रिजिमेन्तु रिजिमेन्तु विशिहायक प्रधानी आवश्यक खड़ु करबो अभी ब्रिगेडियर दिनेश उड़क मेत्तुमानंगे मगपेन्वीम ये लमय के दायकाते एतुव मंडप हतला सकस करला कीला क्रोकम करला अपर दुन्ना इंपासे अभी अपे युद्ध मुदा मेत्तुमानंग अभी जनरल सवेन सिल्ला मेत्तुमान अभी कुतवे सीपात करण गमंग इंपासे इतुमा ए खार फेवरवे ए सालियपुर युद्ध मुदा गजबा युद्ध मुदा कंदूरे प्रधानी रेजिमेंटु मध्यस्थान प्रधानी अभी ब्रिगेडियर दिस उड़को मेत्तुमानंग एक तपट नोपरी हिरा करला दुन्ना अभी सज्जन सिल्ला मेत्तुमानंग मास एक दिपारक भीतर एविल्ला लमयनु तरगन मंडपे नमक शुद्ध बुद्ध करम कर अपना पेरेदा तेवल कर लगे तेतुमा अवसर एतुमा एक सिद्ध कर ला दुनिया अड़ुआ नोवेंड इंपासे एक गमंग इतुमा से प्रार्थना कर पिंगणुमोदरण गमंग अत दिन गंगा मेणियन समगिन प्रधान दागत फिरी सज्जा नावट सह उदयसर दान मे पुण्यकर्मेट सिधुकरण दमित यहांपत महात्मा एवगेम मलि यहांपत नोन महात्म्य अभी उदुला मेणियन मित्र इन्नवा इतिंग तम पुता तम दमित महात्मा जपाने अभी उदुला मेनियंग एतु ए पिरीसा अभी एट से प्रार्थना कर पिंगणुमोदरण गमंग एवगेम केसरी गंगानाथ अभी गुणवर्ध महात्मा कोई अभी गंगानाथ अभी महत्व अभी केसरी गंगानाथ अभी गुण महात्मा चंपिक विजय सूर्य महात्मा नलिंग रणवीर महात्मा रोसा मधुंग महात्मा एतु ए पौल संबंध महात्मात्मीला अम्मलता धर्वांग एतु अभी खाड़ से प्रार्थना पिंगणुमोदरण मे विलाेदे दुर ऐत गिवागन मे अटमत्तान भूमि टवीला मे बुधुपापहति अति पार शुद्धाद्र पात्र महापिंबि मे अभी कौर धनगहला पयगहल वंदनामान करगन अभी बौद्ध्यं कमति मे अटमत्तान भूमिये दवस कमर किंड बौद्ध्यं कमति मे अटमत्तान भूमिय महामेवन अवयन एतुले तीनवा नूर दिखा तीनवा ये तमाय एतु नूर अनेक तम पीट नूर यह पिटनूर के सदाकरा अटमत्ताने पिटपेत यद अटमत्ताने सीमा वर्तीन ये सीमा तम महाविहार महामेवना उन्न सीमा वेनिसा ये महामेवना उन्न सीमा लखनु कल्लाती एन्ने नगुल पहार की ही पहार की ये लखनु कल्लाती बिंदुहार लंका वेडम कर वाला टिकट दवसा गियाड़ पास से
රජුරු ගිහිල්ලා මතක් කළා මිදු හාමුදුරන්ට හාමුදුරුවනේ ඔබ වහන්සේලා බුද්ධ පුත්‍රයෝ එස ගිහියෝ පෙදකතර වාසය කරන්න ඔබ වහන්සේලාට ඉඳ වැඩි ඉඳ පන්සල් හදලා දෙන්න බුද්ධ නීතිය කියද කියලා ඉල්ලීමක් කළා ඒ වෙලාවේදී මිහිඳුවර මතක් රජුරු රජතුමනේ අපි ඉන්න මේ බිම මහා පිම්බිම ඒ මහා පිම්බිම ලෝකේ මහා ඉතිහාසයක් කතා කරන ඈත අතීතයක් මේ අටපත් තාන භූමිට තියෙනවා ඒ මේ ඊබ්‍රදා පිළිබඳ හැම නෙමෙයි මේ ගෞතම සාත්‍රයක් එහෙමත් නෙමෙයි මේ මහා භද්‍ර කල්පයේ බුදු වුණෝ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම ඒ සතර බුදුන් වහන්සේලා 500 500 බැගින් මහරහතන් වහන්සේලා සමග මොහොත මොහොත සමාසෙ වැඩ ඉඳලා උන්වහන්සේලාගේ සම්බුදුපා පහතින් අතිපාරිශුද්ධත් පතුරු මේ මහා පිම්බිම මිහිඳු හාමුදුරුව ප්‍රදාන කරගත්තෝ ලස්ස ගාණක් මහරතුන් වහන්සේලා මේ මහා මේ අටමස්ථාන භූමියේ වැලියටයක් වැලියටයක් ගානේ ගල් කණුවක් ගානේ රහතු වැඩිදලා තියෙනවා උන්වහන්සේලා පහසලද මේ පිම්බිම ලෝකේ කෝටි ගණන් ජනතාව ලංකා ලෝකේ පුරා ඉන්න අපේ බෞද්ධ ජනතාව ධන ගැහුව පය ගැහුව ඒගේ ප්‍රාර්ථනා සිද්ධ කර මහා සුද්ධ භූමිය තමයි මේ අටමස්ථාන භූමිය මහා මෙුණා වූ යන ඒ බිමේ ගේතර හදන්න එපා කියලා මේ දොර මතක් කළා රජුණ කිව්වා එතුමනි මේ ඒ තැන් ටික සතර බුදුන්ගේ පහසලද තැන් ටික තෝරාගෙන බෞද්ධයාට වැඳුම් බිඳු සිද්ධ කරන්න ූපචෛත්‍ය කරන ඉල්ලීමක් කළා ගේතර හදන්න කිව්වේ නැහැ ඒ සමේ අටමස්ථාන භූමිය මහා මෙුණා වූ යන පිහිටි අනුරාධපුරය අපේ රටේ පළමු රාජධානිය එහි පළමු රජුරෝ තමයි විජය රජුරෝ එතුමා මේ රට රැවිලා එතුමගෙන් තමයි රාජාවලිය පටන් ගන්නෙ අපේ රටේ ඉතිහාසය පටන් ගන්න එතුමෙන් පටන් ගන්නෙ ඉන් එහා පැත්තේ කාලේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ රටේ ඉතිහාස යුගයේ ඓතිහාසික යුගයේ පටන් ගන්නේ විජයගෙන් පස්සේ පටන් ගත්තට පස්සේ අවුරුදු 1470 අතරම මේ රටේ අන්ද රාජධානිය රජවරු 105ක් ඉන්නවා ඒ 105 වෙනි රජුරෝ තමයි පස්වෙනි මිහිඳු මහරජුරෝ ඒ දක්වා අවුරුදු සතවර්ෂ වශයෙන් ගත සතවර්ෂ 15ක් අවුරුදු 1500ක් මේ රජවරු මේ අණ්ඩාපුරේ පාලනය කරනකොට කිසිම තැනක නැ රජමාලිගාවක් නැ එක රජමාලිගාවක් හම්බුණා අබේගිරි සීමාවෙන් හම්බුණා මහසෙන් මාලිගාවක මාලිගාවක් හම්බුණා ඊට පස්සේ පුරාවිද්‍යාඥයෝ කැණින් කරගෙන ගියා මහසෙන් රජුගේ සඳහන් කරන්නේ මහා විහාරයට විරුද්ධව වැඩ කරලා ජේතවනේ පෝෂණය කරපු කෙනෙක් තමයි ජේතවන කොටස පෝෂණය කරන තමයි මහතෙන් රජුරු. පස්සේ පුරාදී කල්පනා කළේ කොහොමද එහෙම එතෙන්ට මේ මාලිගා ගියේ කියලා. පුරාවිද්‍යාඥයෝ කැණීම් කළා බලනකොට ඒක මහසෙන් මාලිගා නෙමෙයි. ඒක බිසෝ මාලිගාව. ඒ බිසෝ මාලිගාවේ සඳහන් කරන්නේ ලෞතරා බුදුන්ට හදාපු පන්සලක් විහාරයක්. එතන තමයි ලංකාවේ තියෙන හොඳම සඳකඩ පහණ තියෙන්නේ, කලාත්මක සඳකඩ පහණ තියෙන්නේ බිසෝ මාලිගාවට ගොඩ වෙන තැන. ඊට පස්සේ ඒකත් මාලිගාවක් නෙමෙයි. ඊට පස්සේ පහු කාලේ අය මාලිගා ගැන තොරතුරක් ආවා. මේ තන්ත්‍රි මලේ පාරේ දුඩුගොනු මාලිගා කියලා. ඒත් ලිඛිත සලකුණක් නැහැ. පුරාවිද්‍යා දෙයක් කිසි දෙයක් කියන්න දෙයක් නැහැ. ඒසත් පැරණි දෙයක් කියන්න සාධක දෙකයි තියෙන්නේ. ඒ තමයි එක සාධකයක් සාහිත්‍ය මූලාශ්‍ර අනික තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර. පුරාවිද්‍යා මූලාශ්‍ර අපිට කියන්න පුළුවන් පැරණි ශිලා ලේඛන, පැරණි අකුරු, පැරණි කැට කැබිලිතේ, පැරණි නගර, පැරණි මූර්ති. ඉතින් ඒ දෙකෙන් අපිට පුළුවන් පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් යම් දෙයක් ඔප්පු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම සාහිත්‍ය මූලාශ්‍ර අපේ රටේ විජයගම විජයගමණයෙන් පටන් ගත්තාම මේ දක්වාම ලියවෙන පොත තමයි මහා වංශය. මහා වංශය, දීප වංශය, චූල වංශය. ඒවා තුලින් අපට පුළුවන් සාහිත්‍ය වශයෙන් යමක් කියන්න පුළුවන්. ඒ අනුව කිසිම තැනක ලිඛිත ඉතිහාසයක් නැහැ අපේ රටේ අණ්ඩාපුර යුගයේ රජමාලිගාවන් පිළිබඳව. වර්තමානයේ වෙන හොයාගෙන තියෙනවා මේ පුරාවිද්‍යාඥයෝ මේ 105ක් රජවරු අවුරුදු 1500ක් රාජ්‍ය කාලය තුලදී මේ රජවරු මේ අණ්ඩාපුරයේ අටමස්ථාන භූමියට මහමෙර උයනට කිසිම අපමණ රේණුක තරම්වත් හානියක් කරලා නැහැ. ඒගොල්ලෝ මේ අටමස්ථාන භූමියේ මහමෙුණා වියනේ කිසිම තැනක මල මූත්‍රා කරලා නැහැ. අපවිත්‍ර දාලා නැහැ. ගේදර හදලා නැහැ. ඒගොල්ලෝ මේක 50 සමාර රැකලා තියෙනවා අටමස්ථාන භූමියේ. ඒ රැකපු අය රජවරු ඉඳලා තියෙන වැඩි හරියක් පොළොන්නරුවේ. පොළොන්න තමයි රජමාලිගා වැඩියෙන් තියෙන්නේ. ඒසා අණ්ඩාපුරයේ කිසිම දෙයක් ඒගොල්ලෝ හදලා නැහැ. පස්සේ මිහිඳුවරට මේ කතාව මතක් කරාට පස්සේ මිහිඳුවර රජුන්ට කිව්වා අටමස්ථාන භූමියේ පන්සල් හදන්න එපා කිව්වා. පුළුවන් නම් අර තැන් ටික තෝරාගෙන බෞද්ධයන් වැඳුම් පිදුම් කරන්ඩ ථූපචෛත්‍ය කරන්න කියලා කිව්වා. පස්සේ රජුරු කිව්වා මම දන්නේ නැහැ. මට ඒක පෙන්වන්න කියලා. පස්සේ කිව්වා රජුරුවන්ට එහෙමනම් ගිහිල්ලා නගුලක් බැඳ හරප්පාන දක්න කියලා කිව්වා.
पोते एक हरब्बाण कथा करना अलीबाण कथा करना है हरब्बाण रज्जु बेदगन रंग नगुला बेदगन दखागना रज्जु मत कल मी द्वार मम पागम गमन तेन पिट पास मी द्वार वेडम कल वेडम करला नगुल बहार पटंगे यम तन वटंग यावेनकोट हावेनकोट महा अकाल मेघ कदलुण मेघे के व्यसट अकाल मेघे के नुकल व्यस्तक वही नोन कल व्यस्तक निमे अकाल व्यस्तक अकाल मेघ कदहरुण मे अटमस्थान पूट ये सूचे कारण वांग इव अच्छर अभूत देवल निमे धातुन्वात्र आनुभावेट ये वगे शुभ सिद्धि सिद्धवेनव विसपोय पहुवेनकोट मलुहोदन व्यस्त वही नम पुसम पोय पहुवेनकोट मलुहोदन व्यस्त वही नम ये वगे तमाय हेम आवृद्धक पिचमाल पूजा वे फल पिचमाल पात्र सिरमा हादुन गंड कोटम विना विस्तर व्यस्त वही नी आवट भी वही इं पास मे महासय हेम आवृद्धक उणुप्रियां सिद्ध करण पटंगण फिब्रवरी मासे दिदा तिस्सा दक्वा लिस्ट हदला तीयन बार तीयन मे आवृद्धे लक्ष एक पहल वेदम दमन वेडवे नवा बड़मुटू गणा सह एनि सह फिब्रवरी मासे मे कड़ुत पटंगत्र पास नगत दिखत्न बलन प्रधान दायक मूल नगत बलला नायक हम हुणु हुणु पीसला गाल तमाय प्रधान दायक देने इंपे एक पटंगरंग इवर कर पास मुल मास पुरा मास महस पर्ण हुणुकोट वेर पास सूर अंडोणे पर्ण हुणुकोट के सूर इवर मेन कोटम अकाल व्यस्त दी सूरला व्यस्त वह बलानी हुणुगांड नेता हुणुगांड बे हुणुटों दुलाहगानम हुणुकिलो दुरोद्ध कालेपकरणम एनिसा चैत्य पिंगिंडोणे चैत्य हेदिंडोणे पर्ण हुणुष्ट के हेदिंडोणे नेता हुणुगांड बे अर्गान हुणु महा औरश्मीयट कलवला वेटनो इति एगोल्लो बलानिनवा व्यस्त वहनकम बलानिनवा हुणुगांड एनिसा ए वगे महा शुभ सिद्धियें दिव्यंगे अनुभावेट धातुंगे अनुभावेट मे अटमदन सिद्ध वेनवा पस्से अर नगुल पहारे सीमा लगुणु कला मीदुर मतकलाम शुभ निमित्त वसे लघुन कल नमकरण गीवा महामेघवनारामय अपे सिंगल वचने तमाय पालीपोते तव संधाकर महामेघ वनुजान संधाकर पालीपोते महावांसे तूपवांसे इंब सिंगल वचन भाविताकरणे महामेवना उयन ये महामेवना उयन बुधुपापह सिंह अतिपार शुद्धाग्र पात्रेला नगुल पहार लघुन कला भूमि तमाय अटमस्थान भूमि महामेवना उयन ये भूमि लघुन कला प्रमाणे गत्ताम वट प्रमाण गत्ताम हेतम विषय तेन महामेवनाविने सीमाव ये प्रमाण अरगणतीन्ने उद्रपेत्र हेतम हयाय दगुणपेत्र हयाय नगणपेत्र हयाय बसनाट हयाय किलोमीटर हे मणिमे शतपुंग हयाय बेगिंत अरंतीन्ने वट प्रमाण गत्ताम हेतम विषय तरय हेपय समचतुस्त्र इंपास ये प्रमाण गत्ताम अतुत बिंब प्रमाण तीनवा महामेवना उयन अटमस्थान भूमिय अक्र दिदासन याक दया सहस्यतमाय अटमस्थान पीहिटलाने सीमा तुनकड़े सीमा तुन तमाय फलम सीमा तमाय महाविहार सीमा व अक्र हस्यन याक्र हस्यु स्थान पहक जीवमान बुध वगे श्रीमा हम ध्रुव लोह महाप्रासाद जेतव रुवनि महाशय तूपाराम चैत्य मिर्सवेडि चैत्य स्थान पहक वेडिन्ने महाविहार सीमा वे अक्र हस्यु दिवन सीमा व जेतवन सीमा वेत चैत्य भमनाय तीन अक्र हयसियन तुमिन सीमा तमाय अभेगिरी सीमा व अक्रग्द तुलसीयतीन स्थान दिखकड़ीन्नम एतमाय अभेगिरी चैत्य लंकाराम चैत्य ए अणुव अभेगिरी सीमा कृद तुलसीय महाविहार हस्याय दिदहाय जेतन सीमा अक्र हयसिय दिद सहसीय अक्र दयासीमाय अटमस्थान पेहिटलाने ए अणुव जीवमान बुधुम वगे श्रीमाहाम ध्रुव लोह महाप्रासाद जेतवन चैत्य अभेगिरी चैत्य लंकाराम चैत्य तूपाराम चैत्य मिर्सवेडि चैत्य मेरुवनि महाशय होता मठमस्थाने उस्तान अटैंग अभी बौद्ध पिंग सिद्धकराने स्थान हतक अभी लोह प्रसाद पिंग सिद्धकराने इतने पूजन स्थाने वितराय अत वर्तमान काले अटमस्थान अपे हाम ध्रुवरो अभी बोहेकर्म सिद्धकर विनयकर्म सिद्धकराने ये लोह प्रसाद तुल एक संघकर्म या ये संघकर्म संधा गिहो संबंधकराने एक महासंघरत्ने कटयुक्त अग्निशा इतने पिंग सिद्धकराने ने अपे बौद्ध युतस्थान हतेम अपे बौद्ध पिंग सिद्धकरण ये पिंग सिद्धकरण को सिरमा हाद्रु मूलिकातम ये पिंग सिद्धकराने ये सपे बौद्ध्यांग
ලෝකේ ලංකාවේ බෞද්ධ ජනතාව විශ්වාස කරනවා පිළිගන්නවා මේ අටමස්ථාන භූමියේ ජීවමාන බුදුන් ඉන්නවා කියලා. ඒ ජීවමාන බුදුන් දැකලා ජීවමාන බුදුන් වැඳලා පින් කරන්න අපේ බෞද්ධයෝ මේ අටමස්ථාන භූමියට එනවා. ඒ සඳහම ඔබ මේ කවුරු දුර ඈතගෙන ගෙවාගෙන දේශවල ඉඳලා විදේශවල ඉඳලා රට එරට මෙරට ඉඳලා මේ ඇවිල්ලා පින්ගම් කරන්නේ ඒ ජීවමාන බුදුන් වැඩ ඉන්නා බිමේ. මේ බිමේ ජීවමාන බුදුන් ඉන්නක සඳහන් කරන්නේ මේ අටමස්ථාන භූමියේ තමයි අපේ ලෞතර තථාගත බුදුහාමුදුරු ජීවමාන කාලයේදී නේත්‍රා ධාතුවෙන් දැක්ක යම් දෙයක් උන්වහන්සේ පාරිභෝගික වස්තුවක් දැම් තැනක තුන් ලෝකේ ඒක ජීවමාන වස්තුව නිකම් මෙහෙම නෙමෙයි ජීවමාන වස්තුවක් ඒ ජීවමාන වස්තුවක් මේ තුන් ලෝකේ යම් තැනක වැඩ ඉන්නවා නම් ඒ වැඩින එකම වස්තු වැඩ ඉන්නේ මේ අටමස්ථාන භූමියේ මහමෙවුනා වූයේනේ ඒ තමයි සිරිමාහාඳුරුව බෝධින් වහන්සේ අවුරුදු උප්පත්තින් ආවසු ගත වෙලා තියෙනවා අවුරුදු 2645ක් උප්පත් කාලෙන් ආවසු බෝධින් වහන්සේ ගත වෙලා තියෙනවා එවැනි ලෝකේ දිගම කාලයක් වැඩිම ආවසු භුක්ති විඳ එකම ලිඛිත ඉතිහාසයක් තියෙන රුක්ෂය තමයි සිරිමාහාඳුරුව වෙන කිසිවත්වක් මේ තුන් ලෝකේ නැහැ ඒ නිසා ඒ බෝධින් වහන්සේ අපේ ලෞතර බුදුන්ගේ අදිෂ්ඨාන ගණනාවක් තියෙනවා ඒ ගණනාව අතර එකක් තමයි බෝධින් වහන්සේ අවුරුදු 5000 කටමත්තාන වූ වැඩින්ද අදිෂ්ඨානය අනික තමයි මේ රුවන්වැලි මහා සෑය අවුරුදු 5000ක් මේ අටමත්තාන වූ වැඩින්ද අදිෂ්ඨාන කරලා තියෙනවා ඒ අදිෂ්ඨානයෙන් අතරින් තව එක කාරණයක් තියෙනවා මේ මහා සෑය ළඟ තමයි ලෞතර බුදුන්ගේ තුන්වෙනි පිරුණම් පෑම සිද්ධ වෙන්නේ උනාසේ පිරුණම් ක්‍රම තුනකින් පිරුණම් පානවා දැන් දෙකකින් පිරුණම් පෑවා එකක් තමයි සෝපස්සේස නිර්වාණ ධාතුව අනික තමයි අනුපස්සේස නිර්වාණ ධාතුව අනික තමයි ධාතු පරිණ්වාණය. උනාහන්සේ ක්‍රම දෙකකින් පිරුණම් පෑවා. උනාහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා බුද්ධ ධාතරපත් වීම එක පිරුණම් පෑමක්. ඒ තමයි සෝපස්සේස නිර්වාණ ධාතුව. උනාහන්සේ සම්පූර්ණ පරණ මතකයන් අයින් කළා. උනාහන්සේ තණ්හාන කය මජ්ජගාති. උනා ප්‍රථම බුද්ධ වචනේ තියෙනවා. ප්‍රථම උදාහරණේ තියෙනවා. අනික ජා සඳහන් ගාථාවේ සඳහන් වෙනවා තණ්හාන කය මජ්ජගාති උන්වහන්සේ තණ්හාව දුරු කරනකොට කෙලෙස් ප්‍රහීණ කරනකොට උන්වහන්සේ සම්පූර්ණ පරණ මතකයක්ම අයින් කළා. අයින් කරලා උන්වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්නේ චක්කොං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ. උන්වහන්සේ අලුත් හිතකින් තමයි ලෝකයට ධර්ම දේශනා කළේ. ඒ දේශනාවන් උන්වහන්සේ සිද්ධ කරලා ඒකට සිද්ධ කරලා උන්වහන්සේ ඒකට සිද්ධ කරනකොට ලෞතර බුදුහාමුදුරුව උන්වහන්සේ ඒ කටුත්ත සිද්ධ කරලා අවුරුදු 45ක් උන්වහන්සේ බුද්ධ ජීවිත කාලේ වැඩ හිටියා. උන්වහන්සේ මුළු ජීවිත කාලේ අවුරුදු 80යි 29යි ගිහි ජීවිත කාලේ ඉන් පස්සේ 6ක් තාපස් ජීවිත කාලේ 45ක් බුද්ධ ජීවිත කාලේ උන්වහන්සේ අවුරුදු 80යි වැඩ හිටියේ මුළු ජීවිත කාලේ. ඒ අනුව උන්වහන්සේ මේ වෙනකොට පිරුණම් පාල අවුරුදු 2565ක් වෙනවා. තව ඒ ප්‍රමාණයක් තියෙනවා. විනබුදුන් වහන්සේලාගේ ආවුස් ප්‍රමාණය ගත්තාම අවුරුදු ලක්ෂ ගාණක් තියෙන බුද්ධාවලිය පුළුවන් නම් අරන් කියවන්න. එහෙමත බුද්ධ වංශය කියවන්න. බුද්ධ අපදානේ පොඩක් අරන් බලලා කියවන්න. වෙබ්සයිට් වල තියෙනවා. චට්ටසංගණ වෙබ්සයිට් එක පරිහරණය කරන්න. චට්ටසංගණ වෙබ්සයිට් එකේ ඕන විදිහට තියෙනවා. අපි පන්තරින්න අහලා බලලා බලන්න. ඒ බැලුවාම ලක්ෂ ගණන් වෙන බුදුන් වහන්සේ වැඩි දරා තියෙනවා. කකුසන්ධ බුදුන් අවුරුදු 40000ක් වැඩි දරා තියෙනවා. කොණා බුදුන් අවුරුදු 30000ක් වැඩි දරා තියෙනවා. කාශ්‍යප බුදුන් 20000ක් වැඩි දරා තියෙනවා. ජීවත්ව නොවි ඒ සාසන පැවිදිලා තියෙනවා. ජීවත්ව හෝ නොවි සාසන පැවිදිලා තියෙනවා. අපේ ලෞතර බුදුන් අවුරුදු 10000ක් වැඩි ඉන්න ඕනේ. ඉන් පස්සේ මෛත්‍රී බුදුන් 5000ක් වැඩි ඉන්න ඕනේ. ඒ තමයි මේ මහා භද්‍ර කල්පයේ බුදු වෙන ඒ පස් බුදුන් වහන්සේලාගේ බුද්ධාවලිය ඒ අතින් අපේ ලෞතර බුදුන් වැඩි හිටිය අවුරුදු 80යි 80න් උනත් පිරුණම් පෑවා. වෙන බුදුන් වහන්සේලා අවුරුදු 10000 ගණන් වැඩ ඉඳලා පිරුණම් පෑවට පස්සේ ධාතු විසිරීම සිද්ධ වුණේ නැහැ. ඒ උනහසලාගේ ආධානයෙන් පස්සේ ඒ බුදුන් වහන්සේ ධාතු විසිරෙන අධිෂ්ඨාන කළේ නැහැ. ඒ ධාතුන් වහන්සේලා දරසෑයෙන් ආධානයෙන් පස්සේ ඒකගණී භූත භාවයට පත් වෙලා එතරම් චෛත්‍ය නිර්මාණ කළා අහවර කළා. අපේ ලෞතර බුදුන් ගෙහෙම නෙමෙයි. උනහසේ ආනන්දහන මතක් කරලා නිතර කිව්වා ආනන්ද මට කල්පයක් ඉඳ ආරාධනා කරන්න කිව්වා. දෙපාරක් කිව්වා බැරි වුණා. මාර්ය ආවේශ වෙලා ඒ කටුත් එහෙම වුණා. ලෞතර බුදුන් තුන්වෙනි පාර ආනන්දහන කිව්වා ආනන්ද මම මෙතෙන් පටන් තුන් මාසයක් ගිය තැන මං ආයුසස් අත්හරිනවා. ඉන්පසානේ එපා කියන්න බෑ කාටවත්. ලෞතර බුදුන් වචන පිට කරන් පස්සේ ඒක හඟවන්න බෑ. බුද්ධාඥා නූගලවන්න බෑ කාටවත්. අපි දාන ශ්‍රද්ධාවෙන් පන්සල් සමාදන් කරලා සිල දුවාටපත් වෙලා ඔබ කවුරු සකස් කරගත්ත මල් පහන් එහෙත් අස්තපාණ චතුමඳුර
මේ බුදු පිළිගරාජ පූජා ලෝකරා බුදු මහසාර පූජා කරගත්තා විගාතන වන්දනාමාන කරගත්තා අපි මේ පිංසල් දෙවියන් අනුමෝදන් කළා මීගේ ඥාතන අනුමෝදන් කළා ඒ වගේ මහා සංඝරත්න කිරිය ප්‍රාර්ථනා කළා ඔබ සම්බන්ධ වෙච්ච එනඩනට හැම දිනකටම කාට අපේ අවුරුද්දා මේ වෙලේ කරගන්න මේ පිළිතුර දේශනා කරවා ගන්න අපිට විවිධ ක්‍රමෙන් උපකාර සිදු කර දුන්නා වූ දෙස්දෙස් හැම දිනකට අපි කිය ප්‍රාර්ථනා කළා මේ දිනා නිරෝගීව ඉහෙන් යාල සතරාර්ථය ජීවත් වෙන්න මේ කොරෝනා ආදී වසඟේ වලකින්ද ආරක්ෂා වෙන්න महा रूपे द्रोण धर्म सतवर्षक जीवन में करकर बिंदुसाल उन हेतु वासन के प्रार्थना करकर महासावधि निर्मल कारुण दाता व निर्मल जीवन ने स्वयं सुजास्मिन सुगतासदातु निम्माय रंगुं जलबुद्ध रूपं स्वंगवाले देवतेदनामं वंदामहं धूपवरं महंगं यम सेगे मंगुले सोलसं नलियक मदानु तें वंगसं बुद्धुवं सबनं रसिंयुं एनं रुवं वेदिमेसे राजिदुन वादिमं बेसे राजिंदु बलये सभी विनाश माते भगवंतरायो सुखी दीर्घायुको भव।